हेलो गाइस कोहमद आई थिंक लोके हम यूट्यूब कम्युनिटी के एक तवत् शेयर करवेल मम अभी हट दखल पुरुद विधि वाहन के अगर दू आप जीवित दखल वाहन वगे अभी अपे ड्रीम कार्स वर्ल्ड रीच विनक अभी लबागन पुलवा विधि वाहन अभी वे कथा खान लेते थिंक एंड अद आप गिना थी वो 2006 9 विनक आप जनरेशन के टोयोटा या रिस्किन रही मेक सामान्य अपे अरे बजेट कैटगरी गिहल दिब वाहन कि मे अदकाले वेलाती प्राइस के अवलती है ये आर्टिफिशियल फैक्टर के हिंदा मे वाहन फोटो कुरट गिहलती है ऐ थिंक अभी हरियट कथा कल बलू अद मार्केट के हटियट मे वाहन मुनवागे इल्लु मद्दती ने मे वाहन बहुमत अभी कथा करवा सह मे वाहन तीन वर्णाक मुनवागे कि ऐ थिंक वीडियो के कथा कर गोडदे वाली ना ऐ थिंक अभी टग्गल वीडियो कट पाई मे निपोलित बाय ऑटोमोल लेस ඉතින් 1999 ඉඳන් මාකට් එකට එන මෙන්න මේ Toyota Yaris කියන නම ඉතින් අපේ ලංකාවේ නම් ගොඩක් දුර ජනප්‍රිය වෙච්ච නමක්. ඉතින් ඒත් එක්කම හරියට බැලුවොත් එහෙම generations 4කින් දෙවෙනි generation එක තමයි අද අපි ඕගලන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මෙන්න මේ Yaris කියන නම ගොඩක්ම අපිට මේ export version එකක් විදිහට තමයි එහෙම නැත්නම් ජපානයේ සිට අනිත් රටවල් වලට යවන විදිහේ වාහනයක නමක් විදිහට තමයි අපිට ගොඩක් වෙලාවට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අද අපි පාරතොටේ දකින්න Toyota Vitz කියන එකත් ගොඩක් දුරට मैंने में यार इसकी ने कहें अदर तब भी मिले दिखेंगे मैं हैकी आवत्ती ना वाकी में आलू तीन में आवेदित ना दिदास विस्से टोयोटा विस्से का अभी टा हम बैठने टोयोटा यार इसकी ने के हैचबैक के काफी दिए थे ඉතින් ඒත් එක්කම මෙන්න මේ Yaris කියන එක මෙන්න මේ බොඩි ෆ්‍රේම් එකත් එක්ක නැත්නම් මෙන්න මේ වගේම ඩෙන්ටිකල් වාහන තුනක් අපිට මාකට් එකේ බලා ගන්න හැකියාවක් හම්බෙනවා. එක Toyota Belta, Toyota Vios සහ Toyota Yaris කියන එක. මේක මේ Toyota Belta කියන එක සාමාන්‍යයෙන් අපිට කොමන් විදිහට නැත්නම් එහෙම නැත්නම් ඩොමෙස්ටික් විදිහට ජපානයෙන් ලබා ගන්න පුළුවන් විදිහේ වාහනයක් විදිහට තමයි හැමතරම සඳහන් වෙන්නේ. ඒ වගේම Toyota Vios කියන එක JDM එහෙම නැත්නම් මේ ජපාන් සහ ඒෂියන් රීජන් එකට ගැලපෙන එක විදිහට හදපු වාහනේ සහ මිනිමෙටෝට යාරිස් කියන එක නෝත් ඇමරිකන් සහ ඕස්ට්‍රේලියන් වර්ෂන් සිදිර තමයි මාකට් එකට මුලින්ම එන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ අපිට ලංකාවට ආවම නම් ওই කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් අපිට මේ වාහනේ ගොඩාක් දුරට කම්පැනි බ්‍රෑන්ඩ් නිව් මොඩල් එකක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ ජපානයේ Toyota කම්පැනි ඉඳන් ලංකාවේ Toyota කම්පැනි එකට ඇවිල්ලා එතනින් එළියට එන වාහනයක් විදිහට තමයි මෙන්න මේ යාරිස් එක අපිට අඳුන දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර මං කිව්වා වගේ එදා ඉඳන් 1999 දී අපිට අර ස්ටාර්ලට් කියලා අපි හැමෝම දන්න හැච්බැක් එක සහ ටර්සල් කියන කාය එක රිප්ලේස් කරමින් තමයි මෙන්න මේ යාරිස් එක අපිට මාකට් එකට ලබා ගන්න හැකියාවක් ඇවිල්ලා තියෙන්නේ. ආයි තින් ඒත් එක්කම සබ් කම්පැක්ට් එහෙම නැත්නම් මිනි සෙඩාන් කියන කැටගරි එකට අයිති වෙන මෙන්න මේ Toyota Yaris කියන වාහනේ අපිට අර තරමකින් බැලුවෙන් පස්සේ අපිට එදිනෙදා දකින්න හම්බෙන සමහර වාහනත් එක්ක කම්පෙයර් කරලා බලනකොට ටිකක් සයිස් එකෙන් පොඩි වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ ඇත්තටම පොඩි වුණාට මේකේ වැඩකම කොහොමද කියලා. එන්ජින් බේ එකට ආවම මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ මෙන්න මේ වාහනේ තියෙන ඩිෆරන්ස් එන්ජින් ලේඅවුට්ස් ගැන. ඉතින් අපිට මේන්ලිම එන්ජින් ලේඅවුට්ස් තුනක් බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් 1 ලීටර් එන්ජින් එකක් 3 සිලින්ඩර් එන්ජින් එකක් එක්ක ඊට පස්සේ 1.3 එකක් සහ 1.5 එන්ජින් ලේයර්ස් තුනක් විදිහට අපිට මේ වාහනේ ලබා ගැනීමේ හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් ඒ වුණාට ලංකාවේ ගොඩක්ම 1000 cc සහ 1.3 ලීටර් එක තමයි හම්බෙන්නේ. ඉතින් මේ 1.5 එක ගොඩක් දුරට අපිට Vios එකේ තමයි බලා ගැනීමේ හැකියාවක් හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපේ දැන් මේ වගේ වාහනයක් ගන්නකොට අපි ඉතින් සාමාන්‍යයෙන් අපේ එදිනෙදා වැඩ කටයුතු ටික අඩුම මුදලකින් කරගන්න බලාගෙන අපි ගන්න. ඉතින් ඒ පර්පස් එකකට බිල් වෙච්ච කාර් එකක් තමයි මෙන්න මේ Toyota Belta එහෙම නැත්නම් මේ Toyota Yaris කියලා කියන්නේ. ඉතින් මේකේ අපේ ස්ටඩ්ස් වලට આવොත් එහෙම ඉතින් මේකේ සාමාන්‍යයෙන් මේ වාහනේ තියෙන 1.3 එකක්. ඉතින් මේක අපිට මැනුවල් ගිය ඔප්ෂන්ස් වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔටෝ 4 ෆෝවර්ඩ් ඔටෝ ට්‍රාන්ස්මිෂන් නැත් එක ගන්න පුළුවන්. ඊට පස්සේ Vios වගේ වාහන වල CVT ට්‍රාන්ස්මිෂන් එක පවා ලබා ගැනීම හැකියාවක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් सामान्य 84 हॉर्स पावर वगे जनरेट करके नहीं है कि अब मे वाहन तीन वगे में सामान्य फ्यूल कंसम्पशन का डाउन सामान्य 10-12 वगे कंबाइंड फ्यूल कंसम्पशन का विदियट अपने लबा दी में है कि अब मे वाहन පුළුවන් වෙලා තිනවා. ඉතින් ඒත් එක්කම සාමාන්‍යයෙන් අපිට මේ වාහනේ ෆුල් ටැංක් කරන්න සාමාන්‍යයෙන් රුපියල් 6500 අතර ප්‍රමාණයක් වගේම ෆුල් සර්විස් එකට සාමාන්‍යයෙන් රුපියල් 13000 15000 අතර ප්‍රමාණයක් අපිට මේ වාහනේ හොඳම තත්ත්වෙන් තියාගන්න වැය කරන්න සිදු වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට ගොඩක්ම කියන්න තියෙන. ඉතින් ගොඩාක් වැඩ කැලි අර මේව නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් මේක 2009 දැන්ටත් මීට අවුරුදු 10කටත් වැඩිය පරණ වාහනයක් වුණාට තාමත් මාකට් එකේ හොඳ තමක් තියාගෙන හොඳට
තමන්ට අවශ්‍ය කරන ඔබ්ජෙක්ටිව් එක ලබා ගන්න සහ ඒ ටික අඩුම මුදලකින් කරගන්න කැමති කට්ටිය අදටත් බොහොම ආදරය කරන විදිහේ වාහනය තමයි මෙන්න මේ Toyota Yaris කියලා කියන්නේ. ඉතින් අපි ඒම ඇත්තටම ආදරය කරන අය කියලා කතා කරන්න මේ වාහනේ XTD design එකෙන් කතා කරන්න පටන් ගමු. ඉතින් වාහනේ XTD ගැන කතා කරන්න පටන් ගත්තාම මුලින්ම අපිට එන්නේ පොඩ්ඩක් අර හොරබූටි ඇපියරන්ස් එකක් එක්ක නිකන් අර මේ ගොඩාක්ම හයියෙන් නෙවෙයි වුණාට අර දැක්කම ආස හිතෙන විදිහේ රූපයක් එක තමයි අපිට මෙන්න මේ Toyota Yaris එක හම්බෙන්නේ. ඉතින් මේක මම අර කිව්ව බේස් එක නැත්තම් එහෙම නැත්තම් Toyota Belt කියන එකේ ඇත්තටම සිංහල එහෙම නැත්තම් මේ පරිවර්තනය කරාම මේකේ නමක් හදපු විදිහට ඒක බේස් කරලා තියෙන්නේ අර beautiful people කියන ඒ concept එක. උඩ මම දන්නේ කොහොමද beautiful people කියන එක මේකට beautiful කරවන්නේ කියලා. හැබැයි කොහොම හරි අන්න ඒ වගේ නමක් උඩ තමයි මේ වාහනේ බිල් වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට සාමාන්‍යයෙන් ඉතින් මේක 2009 ආපු වාහනයකින් ද මෙතන මේ LED lights daytime running lights අර මේවා expect කරන්න බෑ. ඒ නැති වුණාට අපිට සාමාන්‍යයෙන් අපේ අර ඕන කරන ඔබ්ජෙක්ටිව් එක ෆුල්ෆිල් කරගන්න පුළුවන් විදියට තමයි මේ වාහනේ ඉස්සරහ පස්සට සෑම දෙම හැදලා තියෙන. ඉතින් අපිට normal halogen light එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ light එකේ මේ මෙතන මෙන්න මේ කෑල්ල එහෙම චුට්ටක් වෙනස් වෙනවා. මේක අර VOS එකට යනකොට මෙන්න මෙතන නෑ සම්පූර්ණ තැඹිලි පාට එකක් එන්නේ. ඒ වගේ චූටි චූටි වෙනස්කම් තමයි වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට මෙන්න මෙතනින් fog light එකක් හම්බෙනවා. ඉතින් මේ fog light එකත් හැම වාහනයකම අපිට හැම Yaris එකම මෙතන හැම belt එකම බලගෙන හම්බෙන්නේ. සමහර grades වල විතර ඒක හම්බෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි මෙන්න මෙතන shell එකට ආවම මෙන්න මේ shell එකෙත් අපිට 2006 ඉඳන් 9 වෙනකොට එකකුරි 9න් පස්සේ දා face lift එකක් ආවා. ඉතින් මේ face lift එක එනකොට මෙන්න මෙතන මේ තියෙන shell එක පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. ඉතින් මේක ඉතින් අද කාලේ නම් ගොඩාක් කට්ටිය shells දානවා වෙනස් කරනවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් වෙනවා. ඉතින් ඒත් එක්කම අපිට මෙතන front mounted Toyota badge එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඒ වගේ බොහොම සරල view එකක් එහෙම නැත්නම් සරල appearance එක තමයි අපිට මේකේ front appearance එක ලබා ගැනීම හැකියාවක් කියන්නේ. ඉතින් මම ඔහොමම වාහනේ side view එක ගැන කතා කරන්න ආවොත් එහෙම ඉතින් මේක අර compact sedan කියලා කිව්වට ඉතින් මේකෙන් අර මේ wheel base එක 2.5 meters වගේ විහිදිලා තිනවා. ඒ කියන්නේ ඒකෙන් රෝදඩ එක බොහොම අර edges වලටම යවලා තිනි හින්දා මේකේ cabin එකට ලොකු ඉඩ ප්‍රමාණයක් ලබාගෙන ඕගොල්ලෝගේ පවුලේ හැමෝටම බොහොම පහසුවෙන් ලබා ගමනකට යාගැනීමේ හැකියාව මේ වාහනේ අනිවාර්යයෙන්ම අරන් දීලා තිනවා. ඒ වගේම වාහනේ turning circle එකක් විදිහට අපිට 9.6 meters turning circle එකක් හම්බෙලා තිනවා. ඉතින් අපි වාහනේ drive කරනවා බලමු කොහොමද මේ වාහනේ හරව ගන්නකොට යූ ටර්න් එකක් ගන්නකොට මොන වගේද මේකේ අපිට එක්ස්පීරියන්ස් එක කියලා. ඒ වගේම අපිට මෙතන වින්ක මීටර්ස් හම්බෙන්නේ නැහැ. ඉතින් අපේ වීඩියෝස් වල නෝකෝල දාන්න අපිට ගොඩක් වෙලාවට මෙතන වින්ක මීටර් එකක් නැත්තම් අපිට මෙන්න මේ වගේ ෆෙන්ඩ් එකේ මෙන්න මෙතන ලයිට් එකක් බලා ගැනීමේ හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ගොඩාක් දුරට අපිට හම්බෙන්නේ මේ වාහන වල 15 inch wheels. ඉතින් මේකේ අපිට සාමාන්‍යයෙන් alloy wheels තියෙන ඒවා බලා ගන්න පුළුවන්. මේ නැත්තම් මෙන්න මේ වගේ plastic cup එක තියෙන ඒවා ටික තියෙන්න පුළුවන් steel rim එකත් එක්ක. ඉතින් ওই වගේ චූටි චූටි වෙනස්කම් සමහර වාහන වල අපිට ලංකාවේ වුණත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට keyless entry අරව මේව හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට power mirrors හම්බෙලා තිනවා මේ වාහනේද. ඉතින් අපිට මේ වලට අපිට ඕන නම් අර third market විදිහට මේ වලට chrome tips දාලා එහෙම කළා වාහනේ තියෙන look එක තවත් වැඩි කරගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අර Vios කියන්නේ Thailand manufactured vehicle එකක්. ඉතින් මේ Thailand වල කට්ටිය ගොඩක් ආසයි මේ වාහනේ modify කරන්න. ඒ වගේම ඒගොල්ලෝගේ සෑහෙන තියෙන cab service අර මේ වලට ගොඩක් ඒ වලට මෙන්න මේ જાතිය වාහන ඒගොල්ලෝ නිරන්තරයෙන්ම පාවිච්චි කරනවා. ඉතින් ඒගොල්ලෝගේ බැලුවොත් මේගොල්ලෝ සෑහෙන modifications කරලා තියෙනවා. ඒ වගේ බොහොම මේ වාහනේ අපිට දැන් මෙහෙම plain සුදු පාටින් පෙවුනට ඒගොල්ලෝගේ වෙනම culture එකක් තියෙනවා. මේ වාහන ලස්සනට හදලා ලස්සනට තියාගෙන ඉන්න. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට මේල්ලිම කතා කරන් තියෙන වාහනේ side view එකෙන් අපි tag ගාලා rear view එකටත් ඔහොමම පණිමු. ඉතින් වාහනේ rear side එකට ආවම අර front එකේ දැක ගන්න පුළුවන් ඇච්ච ඒ හොරතල් පෙනුම පිටිපස්සට ඒගොල්ලෝ අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අපිට normal වගේම ඉස්සරහා වගේ ඉස්සරහා halogen lights වගේම පිටිපස්සෙත් ඒකටම ගැලපෙච්ච විදිහේ ගැලපෙන විදිහේ tail lamps තමයි අපිට බලා ගන්න පුළුවන් යන්නේ. ඊට අමතරව just Toyota Yaris මොකද ඒක තමයි අපිට දැනගන්න ඕන එකම දේ. ඒත් එක්කම මෙන්න මේ වගේ chrome part එකත් එක්ක අපිට හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපිට boot එක open කරගන්න ඕන නම් අපිට මේ මිසින් කිසිම button එකක් නම් හම්බෙන්නේ නැහැ. ඉතින් අපි අනිවාර්යෙන් යතුරු දාලා boot එක open කරගන්න. ඉතින් අපිට සාමාන්‍ය මෙන්න මෙතනින් පුංචි hump එකක් තියෙන හින්දා පොඩ්ඩක් උස්සලා තමයි දාගන්න ඕන. නැත්නම් මෙන්න මේ bumper එක damage වෙන තියෙන ඉරකඩ බොහොම වැඩි. සුවම අපිට මෙන්න මේ වගේ spare wheel එක සහ ඒකට අදාළ tool kit එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි ගොඩක් අපිට මේ වාහනේ exterior ගැන කතා කරන්න තියෙන. අපි tag ගාලා interior එකට මෙහෙම පණිමු. ඉතින් අපිට බොහොම බේසික් විදිහ එහෙම නැත්නම් සරල විදිහේ interior එකක් තමයි හම්බෙලා තින්නේ. හැබැයි වාහනේ building quality එක ගැනකොට අපිට සාමාන්‍යයෙන් හොඳ firm විදිහට අහු වෙන steering wheel එකක් තියෙනවා. ඉතින් අපිට multi function steering wheel ඒ වගේ දේවල් නම් හම්බෙන්නේ නැහැ. ඊට අමතරව
බිල්ඩින් ක්වොලිටි එක ගත්තම සාමාන්‍යයෙන් මේ බජට් එකේ බලා ගන්න පුළුවන් විදිහේ මට්ටමේ වාහනත් එක්ක කම්පෙයාර් කරද්දී සාමාන්‍යයෙන් හොඳ ඩියුරබල් කියන දේ අනිවාර්යෙන්ම වෙනවා. මොකද දැන්ටම අවුරුදු 10 කට වැඩි පරණ වාහනයක් ඉඳලා නැතිනම් අපි ටක් ගාලා දකුණු පෙත්ත නම් වම් පෙත්තට කතා කරන් පටන් ගන්න තමයි ඕල් පවර්ඩ් වින්ඩෝස් හම්බෙලා තිනවා. ඒ වගේම අපේ මිරර්ස් එක කන්ට්‍රෝල් කරගන්න ඕන පැනල් එක මෙතනින් හම්බෙලා තිනවා. අපිට මෙන්න මේ වගේ හිඩින් කම්පාර්ට්මන්ට්ස් හම්බෙලා තිනවා. මෙතනින් ඩෝර් බින් එකක් හම්බෙලා තිනවා. හැබැයි වතුර බෝතලයක්වත් දාන් යන්න බෑ. හැබැයි වෙන මොනවා හරි දෙයක් නෑ. ඕගොල්ලෝගේ ටිෂු පැක් එකක් එහෙම නැත්නම් රෙදි මොනවා හරි දෙයක් ඒ වගේ දෙයක් දාගෙන යන්න කිමේ හැකියාව හම්බෙලා තිනවා. आई थिंक इत मैं टाला मैं मेदट आवा हम अब मैं मेतनी चूट स्क्रीन आप विलाव आप फ्यूल मीट सह मैलेज बला हकी वक्त वगेम अपीट रेव मीट अपीट आप स्पीड मीट बला हकी वक्त ई थिंक अरे जेडीएम वाहन नोवेकल की आप तब एक लक्षण मैं मेन जेडीएम वाहन डिस्ट्रिक्ट स्पीड मीट एक असू पड़ती मेक देसी तीन मेक अरे एक्सपोर्ट मॉडल अदप वाहन मेक देसी हकी आवा अपीट हमला तीने ඉතින් ඊට අමතරව සරලව අපිට මෙතනින් center mounted AC louvers දෙකක් වගේම දෙපැත්තෙන් passenger සහ driver ට අදාළ වෙන විදිහේ තවත් AC louvers දෙකක් බලාගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්ක මෙන්න මෙතනොත් අපිට තව space පොඩි එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක මේ දෙපැත්තෙම හම්බෙලා තියෙනවා. ඉතින් ඒක passenger side එකට සහ driver ගේ side එකට වෙනම හම්බෙලා තියෙනවා. ඉතින් මේ අපිට driver ගේ seat එකට ආවම මම සාමාන්‍යයෙන් හොඳ leg room එකක් සහ head room එකක් බලාගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම ගිය එකට ආවම අපිට සරලව බලා ගන්න පුළුවන් විදිහේ මේකක් තමයි තියෙන්නේ. गेलीमतर हैंड ब्रेक कैसा मिली मेतनी पवर आउटलेट बलागनी में हेकिया वक्तना पीट बस सीट सोल्ट आवा इसरा हमे कंफर्ट तब विधान पीट बस हमे महतर मंगहारी इसरा तरह लग रूम पीट बस हमे तरम प्रमाण लग रूम हमे वगेम හොඳ හෙඩ් රූම් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපිට අර පිටිපස්සෙන් ඩෝබින්ස් හම්බෙන්නේ නැහැ. ඉතින් අර හැන්ඩල් එක වගේ දින පාට් එකේ පොන්චි ඒරිය එක විතරයි හම්බෙන්නේ. ඒ වගේම මේ වාහනේ වින්ඩෝ එක උඩට පල්ලට් කරගන්න නොබ් එක තවට මේ දොරේම තමයි හම්බෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතනින් මෙන්න මේ වගේ ස්ටෝරේජ් ඒරිය එකක් අපිට හම්බෙලා තියෙනවා. කප් හෝල්ඩර් එකක් විදිහටම වැඩ කරන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ ඇන්ගල් එකත් එක්ක ඒක අරගෙන තියෙන්නේ. ඉතින් ඉතින් මේක ෆුල් වන් තරම් මේ පල්ලෙහා ෆ්ලැට් තියෙන හින්දා ඕන නම් 3 දිනක් තියාගෙනම හැකියාව තියෙනවා. ඉතින් 3 දිනක් කියන්නේ නැති වෙලාවට අපිට මෙන්න මේ විදිහට මෙන්න මේක ආම් රෙස්ට් එකක් විදිහට පාවිච්චි කරගෙන හැකියාව තියෙනවා. ඉතින් මෙතනත් අපිට පොන්චි ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මෙන්න මේ වාහනය ගැන කතා කරන්න තියෙන. එහෙම නැත්නම් මෙන්න මේ 2009 කියන ජෙනරේෂන් එකේ ආපු Toyota Yaris ගැන කතා කරන්න තියෙන. ඒ හින්දා ඒකම කියන ගමන් අපි ටග් ගාලා වීඩියෝ එක ඉවර කරන්න කලින් නිපල් ස්කෝර් එකට හැමෝම පයිමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි කරන හැම වීඩියෝ එකක්ම අපේ ඩිසයින්, පර්ෆෝමන්ස්, ප්‍රැක්ටිකැලිටි, කම්ෆර්ට් සහ ප්‍රයිස් කියන ෆැක්ටර්ස් පහවුරට අපි ස්කෝර් කරනවා. ඉතින් මේ වාහනේ සාමාන්‍යයෙන් ඒ දවස්වල නම් බජට් වාහනයකට ගැලපෙන විදිහට තමයි ආවේ. ඉතින් මේ වෙලාවේ මොකද යන ප්‍රයිස් එක කියලා මම පල්ලෙ डिस्क्रिप्शन डिजाइन आवाम अब गोडाक मम मे मे वाहन मे बजट कैटगरी अतुत मैं रैंक करानी मे वाहन एक गेलपन विधि डिजाइन आवते हेम अब सामान्य 4.2 आउट ऑफ 10 वे अगेत में दिन पुला मुखद मेके दिन वायसाई मेक इतनी पर्फॉर्मेंस आवाम अब लोक पर्फॉर्मेंस हमे हेब अब ओन करना फ्यूल कंसम्पशन मे वाहन लबागने हकीन इवागेम एक मम सामान्य 4.9 වගේ අගයක් out of 10 මේ වාහනේ fuel consumption එක ගැන හිතලා performance ගැන වැඩ කියන. ඉතින් design performance practical එකට ආවම අපේ logo luggage space එකක් තියෙනවා. ඒ වගේම හතර දිනේට බොහොම පහසුවෙන් යාගැනීමේ හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම පුළුවන් හැමතැනින්ම අපිට පුංචි හරි space එකක් ලබා දෙන්න මේ වාහනේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම හොඳ ground clearance එකක් තියෙනවා. හොඳ turning radius එකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක කල්පනා කරලා මට සාමාන්‍ය 6.8 out of 10 වගේ අගයක් මේ වාහනේ practical එකට දෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම comfort ගත්තම අපිට සාමාන්‍යයෙන් තරමක සෑහීමකට පත් වෙන පුළුවන් විදිය සීට්ස් අපිට හම්බෙලා තිනවා. ඉතින් ඒත් එක්කම ලොකු අඩුපාඩුවක් අපිට කියන්න බෑ මේ වාහනේ ඇත්ත වැලියු එකත් එක්ක වල්නකොට. ඉතින් ඒ ඔක්කොමත් එක්ක කල්පනා කළා මට 5.8 වගේ නැත්නම් 5.9 වගේ අගයක් මේ වාහනේ කම්ෆර්ට් එකට දෙන්න පුළුවන් මේ බජට් කැටගරි එකේ ඇතුලේ. ඉතින් ඒත් එක්කම ප්‍රයිස් වලට ආවම ඉතින් ඇත්තටම අපි දැන් මේ අද කතා වෙන විදිහේ ප්‍රයිස් එක හෙට වෙනස් වෙනවනේ, ආයි අනිද්දර වෙනස් වෙනවා. එහෙම එකක් ඉඳා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වෙලාවේ මේ සතිය ඇතුළත ප්‍රයිස් එක මොකක්ද කියලා මම පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. ඉතින් අපේ හැම වීඩියෝ එකෙදීම අපි හැම සතියකදීම වාහනවල ප්‍රයිසස් උඩට පල්ලෙහාට යන විදිහ අනුව අපි වෙනස් කරනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙන ප්‍රයිස් එක. ඉතින් ඒ ඔක්කොමත් එක්ක සලකලා බලලා මේ බජට් කැටගරි එකේ ඇතුලේ මේ වෙලාවේ මේ වාහනයට දෙන්න පුළුවන් ප්‍රයිස් ගැන හිතලා දෙන්න පුළුවන් එක ස්කෝර් එකක් විදිහට මම 6.9 වගේ අගයක් මට මේ වාහනේ දෙන්න වෙනවා. හැබැයි ඒ අගේ ඇත්තරම ටිකක් මේ වෙලාවේ ඕවර් රේට් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි
वीडियो अभी गोडक अरगे ड्रीम कार्स वगेम ए ड्रीम कार्स रीच विनक गंडपूल मैं मे वगे वाहन कथा लस्तुल आई नो थिंग मे वगेम तवा इक्मंट मोगलों हमें अभी अदर गिहलना मे निपुल बाय ऑटोमोबाइल्स।